යමරජු විසින් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවාද විශේෂයෙන් ඔහු තමන්ගේ පෙර ජීවිතයේදී මේ යාමට පෙර ගත කළ ජීවිතයේ කරන ලද කුසල කර්මයන් පිළිබඳව දෙමාපියන්ට සැලකීම ආදී දේවල් සම්බන්ධව මෙහෙමයි නෝනා සූත්‍රයක ওই කාරණේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා තේනවාද යමරජුරෝ මෙහෙම නිරේට වැටුණාට පස්සේ ආ ඉදිරියට ගෙනල්ලා ඒ යමරජුරෝ මෙවැනි ප්‍රශ්න විචාරීමක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයක පැහැදිලිව දේශනා කරනවා එහෙම දේශනා කරද්දී ඒක නැහැ කියලා කියන්න අපිට පුළුවන් කමක් නැහැ නමුත් නෝනා අනිවාර්යයෙන්ම කෙනෙක් නිරයගාමී බවට පත් වෙන්නේ මැරෙන අවසාන චුතිසිත බලවත් වූ ලෝභ ද්වේෂ මෝහිතින් තෙත්තුන පමණයි විශේෂයෙන්ම ලෝභ සිතත් නෙමේ ද්වේෂ සිතයි මෝහ සිතයි තමයි අපිව බලවත් ආකාරයෙන් නිරයට අරගෙන යන්නේ එවැනි ශක්තිමත් ද්වේෂ සිතක් ලෝභ සිතක් සකස් වෙලා නිරේ ප්‍රතිසන්දියක් ලැබුණාට පස්සේ ආයිමත් යම රජුරවන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ නමුත් එවැනි ප්‍රශ්න කිරීම සිද්ධ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් මොකද ශක්තිමත් මහා කුසල් ශක්තියින් කරලා අවසාන සිටේදී සකස් වෙන දැඩි දේශයක් නිසා එවැනි නිරයට වැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් තිබෙත නැදී ප්‍රශ්න කිරීමට ලක් වෙලා යම් සාහනයක් ලැබෙනවා වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයට අනුව. නමුත් නිරයට වැටුණට පස්සේ නෝනා මම නම් දකින්නේ හැම කෙනාම මෙවැනි සම්මුඛ සාකච්ඡාවකට යොමු වෙලා නැවත බේරෙන්න පුළුවන් අවස්ථා සකස් වෙනවා කියලා. ඒ නිසා නිරයට වැටුණා නම් එක්ක මහා ගිනි ජාලාවකටයි වැටෙන්නේ. එහෙම නැත්නම් අර මහා ගුතුරන්නා වූ ලෝකඹ නිරයකටයි වැටෙන්නේ. නැත්නම් ගිනි අඟුරු ජාලාවකටයි වැටෙන්නේ. ඒ වට වැටුණාට පස්සේ ආයෙමත් යම රජුර ළඟට ඇවිල්ලා ප්‍රශ්න විචාරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙන්න. ඒ නිසා කොතනකවත් අපි හිතන්න නරකයි මම අපායට වැටුණත් නෑ බය වෙන්න දෙයක් නෑ යම රජුර ළඟට ගිහිල්ලා මට ගොඩ වෙන්න පුළුවන් කියලා එහෙම හිතනවනම් ඒව කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දේවල්. ඒ නිසා අපි නිරේතුව දක්ෂ වෙන්න ඕනේ සතර අපායට අදාළ තියෙනව අකුසල් වලින් බැහැර වෙලා නිරේ කෙරේ බය සකස් කරගෙන මම නිරේන් මිදෙනවා කියන කාරණේ හිතසුව සකස් කරගන්න. කරු ස්වාමීන් වහන්ස නිරේ දුක් විඳින නිරිසතුන්ට ඒ හිමිවන වද වේදනාවන් මහා දුකක් හැටියට දැනෙනවද? නැත්නම් බලවත් අකුසල ශක්තිය නිසාම ඒ වේදනාව ඒ නිරිසතුන්ට දැනෙන්නේ නැද්ද? සෑම නිමේෂයකදීම දැනෙනවා. පිච්චෙනවා දැනෙනවා, ගිනි ගන්නවා දැනෙනවා, තැම්බෙනවා දැනෙනවා. ඒ පීඩාව විඳිමින් විඳිමින් ඒකනේ ඔයගොල්ලන්ගේ අකුසලයේ දිගනවනා. නිරේට වැටුනාම කල්පගානකින් ගොඩ එන්නේ නැහැ කියන්නේ ඇයි? සෑම නිමේෂයකදීම ද්වේෂය වැඩෙන්නේ, වෛරය වැඩෙන්නේ, ක්‍රෝධය වැඩෙන්නේ, වේදනාව වැඩෙන්නේ. ඒවා වැඩෙන්න වැඩෙන්න තව අකුසල් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා නිරේන් නිරේට නිරේන් නිරේට වැටිලා කල්පගණන් දුක් විඳිනවා. දැන් ඒ නිසා මේ පිච්චෙන මොහොතේ ඒගොල්ල හැම වෙලා මේ පිච්චි මේගොල්ලන්ට තේරෙනවා. දැවෙන මොහොතේ ඒ දැවීම තේරෙනවා. ඒක තමයි අකුසලයේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ පීඩාව විඳින්මින් තමයි එයා නිරේ ජීවත් වෙන්නේ. ඒ පීඩාව එයා විඳිනවා. ස්වාමීන් වහන්සේ නිරේකාමී වෙන පුද්ගලෙක් විශේෂයෙන්ම නිරේදී තම අකුසල් ශක්තිය ගෙවීමක්ද සිදු කරන්නේ නැතිනම් නූපන් අකුසල් උපදවා ගැනීමක්ද තවදුරටත් සිදු කරගන්නේ? නෑ නෑ, එක පැත්තකින් ගෙවෙනවා, තව පැත්තකින් රැස් වෙනවා. ගෙවන ගමන් රැස් වෙනවා. ගොඩේමක් නැහැ. ඒකයි කියන්නේ නිරේට වැටනා නෝ කල්ප 100 කෝටි ගානකින් ගොඩේන්නේ නැහැ කියලා. ගොඩේමක් නැහැ ඉතින්. නමුත් කවදා හරි තැනකදී මොකක් හෝ මතුවලා එනවා අර අකුසල් විපාකයන් ගෙවෙන මොහොතක් එනවා. ඒ වෙලාවට අර බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා නේ මේ නිරිසතා අර ගිනි ජාලාවේ පිච්චි පිච්චි යනකොට එයාට පේනවා කියනවා ඒකේ තියෙන එක දොරක් ඇරෙනවා. ඒ දොර ළඟින් පැනලා යන්න යනකොට මේක පාටේ දොර වැහෙනවා කියනවා. ආයිමත් ඕකේ තව අවුරුදු දසදහස් ගාණක් ඉන්නකොට එයාට පේනවා පිච්චි පිච්චි තව දොරක් ඇරෙනවා. එයා දොර ළඟට දුවන් යනකොට ඒ දොරත් වැහෙනවා කියනවා. මෙහෙන් මෙහෙම දොරවල් හතරව පැත්තට දුව දුවා ඉදදී යම් දවසක් එනවා මේ දොර වැහෙන්නේ නැති දවසක්. එදා ඇරිලා තිනවා එතනින් යා වැටෙන්නේ තවත් නිරේකටයි කියනවා. ඉතින් ඒ වගේ නෝ මහත් වැටුනොත් ගොඩ එන්න බෑ. ඉතින් ඕවා අපි තේරුම් ගන්න ඕනේ සද්ධාව තුලින්මයි. සද්ධාව දුර්වල නම් අපි හිතන්න බෑ මෙහෙම වේවත් වෙනවා කියන කාරණේ අපි දකින්නේ නැහැ. ඔවැනි නිරවල් වල අපි කල්ප ගානක් දුකිනවා.